ඒකක හයක් අපිට ඉගෙන ගන්න තියෙනවා. ඒකෙන් පරිගණකය සහ පරයන්ත උපාංග මිලදී ගැනීම සඳහා පිරිවිත සැකසීම කියන පළවෙනි පාඩම තමයි ඉගෙන ගන්නේ. මේකදී පරිගණක සාපුවකට ගිහිල්ලා පුද්ගලයාගේ අවශ්‍යතාවය අනුව පරිගණකයක් මිලදී ගන්න ඕන. විවිධ පුද්ගලයන්ගේ විවිධ අවශ්‍යතාවයන් තියෙනවා. ඉතින් තමාට අවශ්‍ය විදියට ගැළපෙන විදියට පරිගණකයක් මිලදී ගන්න ඕන. පරිශීලකය කියන්නේ කවුද කියලා හඳුනගත්ත පරිගණකය භාවිතා කරන පුද්ගලයා අපි පරිශීලක කියලා කිව්වා. ඉතින් පරිශීලකයන් විවිධ කාර්යයන් කරන්න පාවිච්චි කරන පරිගණකය. අන්න ඒකට අනුව මේ පරිශීලකයන්ට විවිධ නම් තියෙනවා. පරිගණකය භාවිතා කරන්නන්ට විවිධ නම් තියෙනවා. ක්‍රමලේඛක, ජාල පරිපාලක, පද්ධති විශ්ලේෂක, මෘදුකාංග ඉංජිනේර සහ පරිගණක යෙදුම් සහායක වෙබ් සංවර්ධක කියලා. පරිගණකයක් මිලදී ගන්නකොට අපේ පරිශීලකයාගේ අවශ්‍යතාව සම්පූර්ණ පරිගණකයක් තියෙනව නම් ඒක මිලදී ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් පරිගණකය මිලදී ගන්න පුළුවන් එකලස් කිරීම මගින් අපිට එකලස් කරලා ගන්න පුළුවන්. හදලා කොටස් එකතු කරලා ගන්න පුළුවන්. පරිශීලකයන් වර්ග දෙකක් තියෙනවා. පද්ධති පරිශීලක සහ අවසන් පරිශීලක කියලා. මේ පද්ධති පරිශීලකයා විසින් අවසන් පරිශීලක සඳහා මෘදුකාංග නිර්මාණය කරනවා. එතකොට මේ පද්ධති පරිශීලක විසින් හදන මෘදුකාංග අවසන් පරිශීලක විසින් භාවිත කරනවා. පරිශීලක අවශ්‍යතාවය අනුව සුසු පරිගණකයක් තෝරගන්න ගියා. තෝරාගනිමු. එතකොට මෙහෙම පරිගණකයක් අපි තෝරගන්න ගියාම මුලින්ම දැනගන්න ඕනේ මේ පරිගණකය භාවිත කරන පුද්ගලයා පරිගණකයෙන් සිදු කරනු ලබන කාර්ය පිළිබඳව. ඉතින් පරිශීලකයන් විසින් සිදු කරනු ලබන කාර්යයන්වලට උදාහරණ වශයෙන් පරිගණක ක්‍රීඩා, ලිපි ලේඛන සකස් කිරීම, අන්තර්ජාලයට පිවිසෙන ශ්‍රව්‍ය දෘශ්‍ය සංස්කරණ, ග්‍රැෆික් නිර්මාණය කිරීම කියන ඒවා අපිට උදාහරණ විදියට දක්වන්න පුළුවන්. ඉතින් පරිශීලක අවශ්‍යතාවයට ගැළපෙන පදඳපලෙන් තෝරා ගන්න ඕන. ඒ වගේම පරිශීලක අවශ්‍යතාවයට ගැළපෙන උපාංග අරගෙන ඒවා එකලස් කරලා පරිගණකයක් හදා ගන්නත් පුළුවන්. ඒතකොට පරිගණකයේ අවශ්‍යතාවයට ගැළපෙන පරිගණකයක් ඔබට එකවර මිලදී ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි අවශ්‍යතාවයට ගැළපෙන කොටස් එකලස් කරලා මිලදී ගැනීම සිදු කරන්නත් පුළුවන්. පරිගණකවල ස්වභාවය සහ භාවිතය අනුව ඒවා වර්ග කරනවා. නිශ්චිත ස්ථානික තබා භාවිත කරන පරිගණක සහ නිශ්චිත ස්ථානික එම තියලා පාවිච්චි කරන්න බැරි ඒවා. ඒ කියන්නේ ජංගමව භාවිත කරන පරිගණක. ජංගමව භාවිත කරන පරිගණක සහ නිශ්චිත ස්ථානයක තබා භාවිත කරන පරිගණක කියලා ඔන්න වර්ග දෙකකට බෙදෙනවා. එතකොට නිශ්චිත ස්ථානයක තබා භාවිත කරන පරිගණක මේ නන් පෝටබල් කම්පියුටර්ස් කියනවා. පරිගණකයේ ක්‍රියාත්මක කරන්නේ ප්‍රධාන විදුලි බල සැපයුමක් ඔස්සේ දෙන විදුලිය වගේ. එතන ප්‍රමාණයෙන් මේවා ලොකුයි, බරින් වැඩි. පාසල, කාර්යාලය වැනි නිශ්චිත ස්ථානයක තියලා මේවා පාවිච්චි කරනවා. සේවාදායක පරිගණකයේ, වැඩහල් පරිගණකයේ, මේස පරිගණකයේ සහ සියල්ලම එකක පරිගණක තමයි මේවට උදාහරණ උනේ. ජංගමව භාවිත කරන පරිගණක ගැන කතා කරනකොට පරිගණකයේ ක්‍රියාත්මක කිරීම සඳහා නැවත ආරෝපණය කරන බැටරියක් තියෙනවා. ඒකට විදුලි බලය ලබද දීද තියෙනවා. ඉතින් ඒ බැටරිය මගින් තමයි ප්‍රධාන වශයෙන්ම පරිගණකයට, නැත්තම් ජංගමව භාවිත කරන පරිගණකයට විදුලිය ලබා දෙන්නේ. ගමන් බිමන් අතරතුරදිත් මේවා පාවිච්චි කරන්න පුළුවන්. උකුළු පරිගණකය, නෝට්බුක් පරිගණකය, ටැබ්ලට් පරිගණකය සහ ස්මාර්ට් ජංගම දුරකථනය.
ඊළඟට මේ වෙළඳපළේ පවතින පරිගණක පිළිබඳව මතක් කරගන්න, මේ රූපෙන් අපිට මතක් කරගන්න පුළුවන් ඒක. මේස පරිගණක, all in one computers, laptop computers, notebook, tablet, smartphones, workstations, server computers. ප්‍රධාන වශයෙන් ওই තියෙන වෙළඳපළේ අපිට දකින්න පුළුවන් පරිගණක, ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් අපි වෙළඳපළට ගිහිල්ලා බලුවොත් සමහර පරිගණක මෙතන නැහැ. server computers වගේවා, workstations වගේවා සාමාන්‍ය කඩවල් වල පුංචි කඩේකින් අපිට බලන්න බෑ. ඉතින් ඒවා ටිකක් නිලාධික පරිගණක. ඒ වගේම ඒවා කරන කාර්ය වෙනස් වෙනවා. බොහෝ විට අපි වෙළඳපළේ පවතින සියලුම පරිගණක මෙතන වර්ගීකරණයක් තමයි කරලා තියෙන්නේ. ඊළඟට මේ පරිගණකයේ පර්යන්ත උපාංග ගැන තමයි අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ. පරිගණකයේ එක ස්ක්‍රීන් එක ගියා වගේ. මගේ ස්ක්‍රීන් එක පේනවද? ස්ක්‍රීන් එක පේනව නේද උදා? ඔව් සර්. මේ මතක් කරගන්න, මේ පරිගණකයක පර්යන්ත උපාංග හඳුනා ගැනීම ගැන කතා කරා. ආදාන, ආචයන සහ ප්‍රතිදාන සඳහා යොදාගැනෙන උපාංග අපි පර්යන්ත උපාංග කියලා කිව්වා. ඒ වගේම ආදාන උපාංග, ඉන්පුට් ඩිවයිසස් ගැන කතා කරනකොට පරිගණකයට දත්ත සහ උපදෙස් ඇතුළත් කිරීමට අපි ආදාන උපාංග ගන්නවා. ඉතින් ප්‍රතිදාන උපාංග වලින් කරන කාර්යය තමයි දත්ත සකස් කරාට පස්සේ ඒවා පිටතට ලබා දීම. ඒ වගේම ආචයන උපාංග ගැන කතා කරා. දත්ත සහ වැඩසටහන් තැම්පත් කරලා තියාගන්න එයා. එතකොට ආදාන කියලා කියන්නේ පරිගණකයට දත්ත උපදෙස් ලබා දීම. ප්‍රතිදාන උපාංග වලින් කරන්නේ සකස් කරපු දත්ත පෙන්වන එක. ආචයන උපාංග වලින් කරන්නේ දත්ත සහ වැඩසටහන් ස්ථිරවම තැම්පත් කරලා තියාගන්න එක. ඉතින් පරිගණකයේ පර්යන්ත උපාංග විදිහට කොටස් තුනකට අපි බෙදලා. පර්යන්ත උපාංග ටික මෙන්න මේ විදිහට සරලව රූපයකින් අපිට දක්වන්න පුළුවන්. මොනිටර් එක, ස්පීකර්ස්, මවුස්, කීබෝඩ්, ප්‍රින්ටර්, මයික්‍රෝෆෝන්, ඒ වගේම ෆ්ලෑෂ් ඩ්‍රයිව්ස් නැත්නම් සැනලිදාව කියන තම පෙන් ඩ්‍රයිව්ස් කියලාත් කියනවා. ඊළඟට CD, DVD වගේ ප්‍රකාශ තැටි සහ හාඩ් ඩිස්ක් එක ඇතුළෙන් සිස්ටම් යුනිට් එක ඇතුළෙන් පෙන්වලා තියෙන හාඩ් ඩිස්ක් එක. සරලවම මේ ඕගොල්ලෝ එදිනෙදා ජීවිතයේදී දකින දේවල්. ඊළඟට මේ ඩිවයිසස් ටික අපි ඉන්පුට් අවුට්පුට් ස්ටෝරේජ් එහෙමත් නැත්නම් ආදාන ප්‍රතිදාන සහ ආචයන කියලා කොටස් තුනකට බෙදාගෙන යනවා. කී යතුරු කීබෝඩ් එක, මවුස් එක සහ මයික්‍රෝෆෝන් එක අපි ඉන්පුට්ස් කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ මොනිටර් එක, ප්‍රින්ටර් එක සහ ස්පීකර්ස් අපිට අවුට්පුට් කියන්න පුළුවන්. මොකද පරිගණක පද්ධතියෙන් එළියට තමයි තොරතුරු ප්‍රතිදානය කරන්නේ. ඊළඟට මේ ආදාන සහ ප්‍රතිදාන දෙකටම අයිති වෙන කෙනෙක් ඉන්නවා ටච් ස්ක්‍රීන් එක කියලා. මතකදී මේ ටච් ස්ක්‍රීන් එක පාවිච්චි කරනකොට අපි ස්මාර්ට් ෆෝන් එකක වගේ අපි බටන් ප්‍රෙස් කරන්නේ, ටච් කරලා බටන් ප්‍රෙස් කරනවා. ඒ වගේම වීඩියෝ එකක් වගේ ප්ලේ කරනවා. එතකොට ආදානයකුත් දෙන. ඒ වගේම අවුට්පුට් එක පේන්නේ ඒ ස්ක්‍රීන් එකේම තමයි. එහෙමනම් ආදාන ප්‍රතිදාන දෙකම දෙන කෙනා තමයි ස්පර්ශක තිරය, ටච් ස්ක්‍රීන් එක. තව එකක් තියෙනවා ටච් පෑඩ් කියලා. හරි, ඒක තියෙන ලැප්ටොප් එකේ නේ. ඒකට අපිට ඒකෙන් පේන්නේ නැහැ, ප්‍රතිදානයක් එන්නේ නැහැ, ආදානයක් විතරයි එන්නේ. පටලව ගන්න පොයි දෙක. ස්පර්ශක තිරය තමයි ආදානයක් මෙන්ම ප්‍රතිදානයකුත් වෙන්නේ. ඊට පස්සේ ආචයන ස්ටෝරේජ්, දුඩ තැටි ධාවකය, ප්‍රකාශ තැටි ධාවකය, සැනිලි ධාවකය සහ චුම්බක පටි ධාවකය. හාඩ් ඩිස්ක් එකේ ඇත්තටම ගොඩක් ප්‍රෝග්‍රෑම්ස් ගබඩා කරනවා. ඊට පස්සේ ඔප්ටිකල් ඩිස්ක් ඩ්‍රයිව්ස් ගත්තම් ප්‍රකාශ තැටි කිව්වහම, ඔප්ටිකල් කිව්වහම ආලෝකය කියන එකනේ. ඉතින් ආලෝකය කියවා CD, DVD, Blu-ray කියලා තැටි වර්ග ගණනාවක් තියෙනවා. ওই හැම එකක්ම ওই ගණනටම තමයි අයිති වෙන්නේ. ඊළඟට ෆ්ලෑෂ් ඩ්‍රයිව්, පෙන් ඩ්‍රයිව් එක කියලා අපි කියන්නේ. ඉතින් ඒකේ දත්ත ගබඩා කරනවා. චුම්බක පටි, මැග්නටික් ටේප්ස් කියලා තියෙනවා. ඒවයි දත්ත ගබඩා කරන එක තමයි සිදු කරන්නේ. ඊළඟට මේ
සටහන විදිහට දාලා තියෙන මෙතන ස්පර්ශක තිරය දත් ඇතුළත් කරන්න ඒ වගේම තොරතුරු ප්‍රතිදානය කරන්න ගන්නවා කියලා තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. කරුණ. ඊළඟට මේ පිරිවිතරක් කියන්නේ මොකද්ද කියලා අපි කතා කරා. භාණ්ඩයක් සතු ගුණාත්මක හා ප්‍රමාණාත්මක විස්තරයකට අපි පිරිවිතර කියලා කියනවා. ඉතින් මේ භාණ්ඩයක් සතු ලක්ෂණ බැලුව දිගක් පළලක් පිටු ගණනක් කොළයක ඝනකම සහ වර්ගය කියන ඒවා අපි පොතක් ගැන සැලකුවොත් අපිට තියෙනවා. ඒ වගේම මේ පුද්ගලයාගේ අවශ්‍යතාවයට අනුව පිරිවිතර වෙනස. අපි මෙතන බලන්නේ මේ අභ්‍යාස පොතක් සහ චිත්‍ර පොතක් අතර තියෙන පිරිවිතරෙහි පවතින වෙනස්කම් ගැන තමයි මතක් කරගන්නේ. දිගේ වෙනසක් තියෙනවා. පළල වෙනස් වෙනවා. පිටු ගණන වෙනස් වෙන්න පුළුවන්. කොළේ ඝනකම වෙනස් වෙන්න පුළුවන්. වර්ගය වෙනස් වෙන්න පුළුවන්. නේද? ඉතින් එක් එක් පුද්ගලයා පරිගණකයේ යොදාගන්නේ කාර්ය අනුවත් පරිගණකයේ තියෙන්න ඕන පිරිවිතරත්. එහෙම නැත්නම් පරිගණකයේ තියෙන්න ඕන ගුණාත්මක සහ ප්‍රමාණාත්මක කියන මෙන්න මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. විවිධ දේවල් තියෙනවා. ඒවා වෙනස් වෙන්න පුළුවන් පරිගණකයේ කොටස්. පරිශීලක අවශ්‍යතාවය මත පරිගණකයක් තෝරගන්නකොට ප්‍රධාන වශයෙන් අපි සැලකිලිමත් වෙන්න ඕනේ ප්‍රොසෙසර් එක, හાર્ඩ් ඩිස්ක් එක, මොනිටර් එක, RAM එක ගැන, මේන් මෙමරි කියන්නේ RAM එක, එතකොට VGA එක ගැන, වීඩියෝ ග්‍රැෆික් ඇඩැප්ටර් එක ගැන, ඊට පස්සේ සවුන්ඩ් කාඩ් ගැන, ඒ වගේම ප්‍රී ඉන්ස්ටෝල් සොෆ්ට්වෙයාර් වල ස්ථාපිත මෘදුකාංග, ප්‍රොසෙසර් එක, හાર્ඩ් ඩිස්ක්, මොනිටර්, මේන් මෙමරි, වීඩියෝ ග්‍රැෆික් ඇඩැප්ටර්, සවුන්ඩ් කාඩ් සහ ප්‍රී ඉන්ස්ටෝල් සොෆ්ට්වෙයාර්. ඉතින් ප්‍රොසෙසර් එකේ වේගය වැඩි නම් මැෂින් එකේ වේගය වැඩි. හાર્ඩ් ඩිස්ක් එක ලොකු එකක් නම් ඒකට වැඩිපුර ඩේටා දාන්න පුළුවන්. මොනිටරය විශාල එකක් නම් පැහැදිලිව ලොකුවට අපිට බලා ගන්න පුළුවන්. ප්‍රධාන මතකයකින් RAM එක වැඩි වෙන තරමට පරිගණකයේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. ඊට පස්සේ VGA එක නේද? HDMI වගේ ගන්නවා නම් ඉතින් වඩා හොඳයි. VGA cables වගේ වවන්නකොට ඒ වගේ බලනකොට ස්පීඩ් වැඩි වෙනවා. ඒ වගේම සවුන්ඩ් කාඩ් එක ශබ්ද පත නේ. ඒ වගේම ස්ථාපිත මෘදුකාංග ගැන බොහෝ අවධානයක් දෙන්න. මොකද මෙහෙයුම් පද්ධතිය සහ ස්ථාපනය කළාම එන්නේ අපි පරිගණකයක් මිලදී ගන්නකොට genuine softwares බොහෝ වෙලාවට. ඉතින් ඒව නිසා අපි බලන්න ඕන පරිගණකෙ මිලදී ගන්නකොට අපි විවෘත මෘදුකාංග ටික open source එකක්ද අපි මෙහෙයුම් පද්ධතිය දාලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි Windows මෙහෙයුම් පද්ධතියක්ද කියලා බලන්න. බොහෝ දෙනෙක් ලංකාවේ ඉන්න අය නම් Windows මෙහෙයුම් පද්ධතිය තමයි පාවිච්චි කරන්නේ. වෙන මෙහෙයුම් පද්ධතියක් තියෙන එකක් ගත්තත් අන්තිමට ඒක අයින් කරලා දාලා Windows මෙහෙයුම් පද්ධතියකට හුරු වෙනවා. නැත්නම් මාරු වෙනවා. ප්‍රොසෙසර් එක ගැන මතක් කරගන්න. මේ ප්‍රොසෙසර් එක කියන්නේ මිනිසාගේ සමාන කරොත් මොළයට සමාන කරන එක. ඉතින් මේක මවුපුවරුවට නැත්නම් මදර් බෝඩ් එකට හයි වෙලා තමයි මෙයාව ඉන්නේ. සකසණය මගින් දත් සැකසීමේ කාර්යය වේගවත් සිදු කරනවා. පරිගණකය සමග සංසන්දනය කර පරිගණකය සහ මිනිසා සම්බන්ධ කරොත් මිනිසාගේ මොළයට තමයි සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් එක සමාන කරන්නේ. පරිගණකයේ කාර්ය සාධනය එහෙම නැත්නම් දත් සකස් කරන වේගය මේ ප්‍රොසෙසර් එකේ වේගය මත තමයි රඳාපවතින්නේ. වැඩි වේගයකින් වැඩ කරන්න පුළුවන් ප්‍රොසෙසර් එකකින් ඉක්මනට ඩේටා සකස් කරන්න පුළුවන්. තත්පරයට ක්‍රියාත්මක කරන උපදෙස් සංඛ්‍යාව තමයි සකසන්නේ වේගය මයින්. තත්පරයට කොච්චර උපදෙස් ප්‍රමාණය සකස් කරන්න පුළුවන්ද කියන එක බලලා තමයි යාගේ වේගය මයින් සකසන්නේ වේගය මෙගා හර්ට්ස් ගිගා හර්ට්ස් වලින් මනින. ද හර්ට්ස් මෙගා හර්ට්ස් 1000 ගිගා හර්ට්ස් එකයි. ඒකත් මතක තියාගන්න. සකසන නිෂ්පාදන සමාගම් අපිට කීපයක් මෙතන ඉගෙන ගන්න තියෙනවා. Apple සමාගම, Intel සමාගම සහ AMD සමාගම. Apple, Intel, AMD. ඊළඟට සකසනේ වර්ග types of processors. සකසනය තුළ පවතින මේ මධ්‍යසකසෝ මේකක ප්‍රමාණය අනුව මෙතන CPU එක processor එකක් තුළ තියෙන CPU ප්‍රමාණය අනුව එයා වර්ග කරනවා. ඒ ප්‍රොසෙසර් එක තුල තියෙන CPU එකයි නම් අපි කියනවා එයාට සිංගල් කෝ කියලා. CPU දෙකක් තියෙනවා නම් අපි කියනවා ඩුවල් කෝ කියලා. CPU හතරක් තියෙනවා නම් අපි කියනවා ක්වොඩ් කෝ කියලා. එතකොට ප්‍රොසෙසර් එක තුල තියෙන CPU ප්‍රමාණය අනුව තමයි එයාට නම දෙන්නේ. සිංගල් කෝද, ඩුවල් කෝද, ක්වොඩ් කෝද කියලා. මේ එක ප්‍රොසෙසර් එකක් තුල, එහෙම නැත්නම් සකසනයක් තුල මධ්‍ය සැකසුම් මේකක ප්‍රමාණය වැඩි වෙනකොට
නැත්තම් CPU ප්‍රමාණය වැඩි වෙනකොට එයාගේ කාර්ය සාධනය බොහෝ සෙයින් වැඩි වෙනවා. එයාට වේගෙන් දත්ත සකස් කිරීමට පුළුවන් හැකියාව එයාගේ වැඩි වෙනවා. ඉක්මනට ඉක්මනට දත්ත සකස් කරන්න පුළුවන් එයාට. සිංගල් කෝ, ඩුවල් කෝ, කෝඩ් කෝ කියලා ওই විදියට අපි නම් කිරීම සිදු කරනවා. Single core kiyala eka kiyanne etakota eka processor ekaka eka CPU ekai thiyenne etakota eyawa api metana udaharana widiyata Pentium 1 Pentium 2 Pentium 3 Pentium 4 kiyala warga kara ithin e Pentium sama me Pentium widiyata hadagena yanakota egolonta therunama me ekak processor ekak daagena eka processor ekak thula eka CPU ekak daagena me wede karanawata wada eka processor ekak thula CPUs dekak daala meka wede diunu karana lazy kiyala ඊට පස්සේ ඔය code go නැත්නම් do me code to do කියන ඒ තත්ත්ව දිනු කර ගන්න ඊළඟට ඒක දිහා බලලා නෑ මේ තවත් course වැඩි කරොත් මේක කරන්න පුළුවන් කොහොමද ඊපස්සේ code go කරන මේ course හතරක් දාලා එක CPU එකක් තුළ course හතරක් එහෙම නැත්නම් එක මධ්‍යසකසුම් මේක මේ එක ප්‍රොසෙසරයක් තුළ නැත්නම් එක සකසනයක් තුළ මධ්‍යසකසුම් මේකක හතරක් දාලා code go හදන ඉතින් ඒවත් දැන් දිනු වෙවි යනවා Core i3, Core i5, Core i7 කිය කිය ඒ version තවදුරටත් දියුණු කරගෙන යනවා. එතකොට සකසනයක් තුළ තියෙන මධ්‍ය සැකසුම් මේකක ප්‍රමාණය වැඩි වෙන විට ඒකේ කාර්ය සාධනය වැඩි වෙනවා. දුර සැටිය ගැන කතා කරමු. පරිගණකයක ප්‍රධානම ද්විතීකාචයන උපාංගය එහෙමත් නැත්නම් දත්ත ගබඩා කරන්නේ අපි දුඩ තැටි නැත්නම් hard disk එකේ data save කරන්නේ hard disk එකේ. ඉතින් මේ hard disk එක තුල තැම්පත් කරන දත්ත ස්ථිරව තැම්පත් කරනවා නැත්නම් permanent memory එක. දත්ත ස්ථිරව තැම්පත් කිරීම නිසා අවශ්‍ය සියලු මෘදුකාංග ස්ථාපනය කිරීමට පාවිච්චි කරනවා. පරිගණකයේ ස්ථාපනය කරලා තියෙන සියලු මෘදුකාංගයන් ඒ කියන්නේ අපි ස්ථාපන මෙහෙයුම් පද්ධතිය, යෙදුම් මෘදුකාංග වගේ ඔක්කොම ඒවා අවසානයේ ගිහිල්ලා ගබඩා වෙන්නේ දුඩ තැටිය තුල. ඒ වගේ අපි සින්දුවක් වීඩියෝ එකක් මොනවා හරි ගබඩා කරත් ඒ දුඩ සැටිය තමයි ගබඩා වෙන්නේ. දුඩ සැටිය විශාල වෙන තරමට අපිට වැඩිපුර දත්ත ප්‍රමාණයක් දාන්න පුළුවන්. සන්දර්ශකය. එමත් නැත්නම් මොනිටරය. පරිගණකයේ ප්‍රධානම ප්‍රතිදාන උපාංගය වෙන්නේ සන්දර්ශකය. බොහෝ විට පරිශීලක පරිගණකයේ හා මේ sannivedanaye yedena ලබන්නේ සන්දර්ශකය. පරිශීලකයා ඇත්තම මොනිටර එකත් එක්ක තමයි ගොඩක් වෙලාවට පරිගණකයේ භාවිතා කරන්නගෙන ගම්දෙනු කරන්නේ නැත්නම් කටයුතු කරන්නේ. ඒ සන්දර්ශකයේ ප්‍රමාණය විශාල වෙනකොට පැහැදිලිව පේනවා ගොඩක් දේවල් දි විශාල වෙන තරමට ඒක පහසු. හොඳ දසුණක් නරඹන්න පුළුවන්. ඉතින් අපි ඔරලෝසුව ගැන බලුවොත් අත්තරලෝසුවකට වඩා බිත්ති ඔරලෝසුවකේ තියෙන ඉලක්කම් පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි පුංචි මොනිටර් එකකින් එකට වඩා ලොකු මොනිටර් එකදී අපිට පැහැදිලිව දසුන් බලා ගැනීම හැකියාව තියෙනවා. ඊළඟට අපි මතක් කරගන්න සන්දර්ශකයේ තාක්ෂණය. මේ නිෂ්පා මේ සන්දර්ශකයේ තාක්ෂණය ගැන කතා කරනකොට මේ මුලින්ම කැතෝඩ කිරණ නල සහිතව. ඉතින් ඒවා තියෙන ආකාරයේ බැලුවොතින් කැතෝඩ කිරණ නලයේ ඒවා ටිකක් ප්‍රමාණයෙන් විශාලයි. වැඩි ඉඩ කඩක් යනවා. ඒ වගේම වැඩි විදුලියක් වැය වෙනවා. ඒක නිසා ද්‍රව ස්පටිකස් liquid crystal display monitors එහෙමත් නැත්නම් LCD monitors වලට දිනු කරගෙන ඊළඟට ආලෝක විමෝචක diode එහෙමත් නැත්නම් light emitting diodes එහෙමත් නැත්නම් LED අපි ඔය CRT LCD LED කියන වචන වලින් තමයි ගොඩක් වෙලාවට කතා කරන්නේ ඉදින්දා අපි කතා කරන්නේ LED වලට ගියහම වෙන්නේ ගොඩාක් විදුලි පරිභෝජනය අඩු වෙනවා ඒ වගේම LCD වලයි LED වලයි දෙකේම තියෙන එකක් තමයි අවශ්‍ය ඉඩ ප්‍රමාණය මේක තියලා තියන්න පොඩි ප්‍රමාණයක් වුණා. ඒ වගේම කරන්ට් එකත් බොහොම අඩු වෙන්නේ. ඒක නිසා CRT කියන මොනිටර් වර්ගයේ දැන් භාවිතයෙන් ඉවත් වෙලා තියෙනවා. වර්තමානයේ ඉතින් අඩු විදුලි පරිභෝජනයක් තියෙන සැහැල්ලු LED සන්දර්ශක ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. ඊළඟට මේ ප්‍රධාන මතකය එමත් නැත්නම් RAM එක ගැන මේ අපි පරිගණකයේ ප්‍රධාන තියක් තමයි RAM එක කියන එක. ඉතින් RAM එක ගැන random access memory එක ගැන
ඉතින් මේ random access memory එකට RAM එකට උදාහරණයක් අපි ගත්තේ මේ පොත් ගබඩා කරලා තියෙන රාක්කයක් පොත් රාක්කයක්. ඉතින් මේ පොත් රාක්කය තුල පොත් රාක්කය විශාල වෙනකොට ඒකේ ගොඩක් පොත් තැම්පත් මේ පොත් බෑග් ගබඩා කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි උදාහරණයට ගත්තේ මේ RAM එක වැඩි වෙනකොට මොකද්ද වෙන වාසිය කියලා. ඒ වගේම අපිට මේ බෑග්ස් වල මේ බෑග් ගෙනලා පොත් රාක්කේ තියන්නේ බොහොම తాවකාලිකවනේ. අපේ වැඩේ වුණාට පස්සේ බෑග් එක අරගෙන අපි යනවා යන්න එතනින්. ඒ වගේම තමයි RAM එකෙත් මුඩුකාංග ඇවිල්ලා ඒකේ වැඩ කරනවා. RAM එකට ලෝඩ් වෙලා අපි පරිගණක ඕන් කරලා තියෙන ඊට පස්සේ ඒ ප්‍රෝග්‍රෑම් එකේ වැඩසටහන අපි ක්ලෝස් කරලා දාපු ගමන් ඒ තිබිච්ච ඉඩ පරිගණකයෙන් වෙන් කරගෙන ඉඳපු ඉඩ හිස් වෙලා යනවා. හරියට අපි වැඩක් කරන්න එනවා බෑග් එකත් අරගෙන. එතකොට බෑග් එක කොතනින් තිබ්බාම යම්කිසි ඉඩක් අපි අල්ල ගන්නවානේ. එතකොට අපි වැඩේ කරලා ඉවරනාට පස්සේ ආපහු ඒක ඒ බෑග් එක අරන් යනවා. එතකොට ආපහු ඒක එතන ස්පේස් එක අවේලබල් වෙනවා නැත්නම් ස්පේස් එක තියෙනවා. ඒ වගේ තමයි පොත් රාක්කික ක්‍රියාවට සමාන කරන්න පුළුවන් අපිට ප්‍රධාන මතකයේ කෙරෙන කාර්යයන් ටික. මතක තියාගන්න ඕන මේක දත්ත ගබඩා කරන්නේ తాවකාලිකව. తాවකාලික. ඉතින් ප්‍රධාන මතකයේ ධාරිතාව මෙගාබයිට් වලින් එහෙම නැත්නම් ගිගා බයිට් වලින් අපිට මනින්න පුළුවන්. මතක තියාගන්න මෙගාබයිට් 1024ක් තමයි ගිගාබයිට් එක වෙන්නේ. මෙගාබයිට් 1024ක් තමයි ගිගාබයිට් එක වෙන්නේ. හර්ට්ස් එක පටලවන්න එපා. රයිට්. මෙතන මෙගාබයිට් 1024ක් ගිගාබයිට් එක වෙන්නේ. ඊළඟට අපි කතා කරන්නේ VGA කාඩ් එක. වීඩියෝ ග්‍රැෆික් ඇඩැප්ටර් VGA. පරිගණකයේ ප්‍රධානම ප්‍රතිදාන උපාංගය වෙන්නේ මොනිටර් එක. ඉතින් මේ මොනිටර් එකට අවශ්‍ය දත්තයන් ටික ගේන්නේ මේ වීඩියෝ ග්‍රැෆික් ඇඩැප්ටර් එක හරහා VGA එක හරහා. ඉතින් මේ පරිගණකයට සම්බන්ධ කරන VGA ගැන කතා කරනකොට මේ VGA පෝට් එක අපිට motherboard එකට සවි වෙලම ආපුවක් තියෙනවා. ඊට අමතරව බාහිර කාඩ් එකක් විදියට ගහගන්න පුළුවන් එකකුත් තියෙනවා. ඉතින් පරිගණක ක්‍රීඩා කරන අය වගේ නැත්නම් ග්‍රැෆික් ඩිසයින් කරන අය වගේ ගොඩක් වෙලාවට ඔය මේ motherboard එකේටම ඇවිල්ලා තියෙන onboard එක පාවිච්චි කරන්නේ නැතුව externally ගෙනලා කාඩ් එකක් හයි කර ගන්නවා. ඉතින් වැඩි මතක ධාරිතාවයක් තියෙන, එතකොට වැඩි වේගයෙන් වැඩ කරන්න පුළුවන් වෙනවා ඒකෙන්. දෘශ්‍ය චිත්‍ර කණුහුරු කුරුව කියන එක වර්තමානයේ මේ දෘශ්‍ය චිත්‍ර කණුහුරු කුරුවේ පාවිච්චි කරන්නේ DVI එහෙම නැත්නම් HDMI ports භාවිත කරනවා. හේතුව තමයි මේ VGA ports දැන් භාවිතයෙන් අඩු වෙලා තියෙනවා. මේ HDMI එකේ විශේෂ හැකියාවක් තියෙනවා. මේ HDMI cable හරහා මේ ශබ්දය නැත්නම් sound කියන එකත් ප්‍රවාහනය කර ගෙනියන්න පුළුවන්. රූප වලට අමතරව ශබ්දයත් ගෙනියන්න පුළුවන් නිසා VGA HDMI cable එක ප්‍රිය වෙලා තියෙනවා. නේ VGA cable එක භාවිතයෙන් අඩු වෙවි යනවා. මේ විවිධ වර්ගයේ කෙවණි වලට අපි VGA, DVI, HDMI කියලා කියන්න පුළුවන්. ඔයගොල්ලෝ රූපයෙන්ම පේන රූපම දීලා තියෙන පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් මේ HDMI cable ගැහුවාම රූප පේනවට අමතරව අපිට ශබ්ද කියන එකත් සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. හැබැයි VGA RAN මගින් නම් අපිට පුළුවන් රූපට අදාළ සිග්නල් ගෙනියන්න විතරයි. ද VGA එකෙන් රූප විතරයි ගෙනියන්න පුළුවන්. HDM එකේ රූප සහ ශබ්ද කියන දෙකම එයා ගෙනියන්න පුළුවන් යාට. ශබ්දපත එමත් නැත්නම් sound card. පරිගණකයේ සින්දුවක් අහන එක එතකොට හඬපට ගති කිරීම වගේ අපි කරා. ඉතින් මේ මවපූර්වමත ශබ්ද පතක් තියෙනවා. ඉතින් මේකේ මයික් එක ලාරොක්ස පාට පෝට් එකට, කොළ පාට පෝට් එකට ගහන්න පුළුවන් ස්පීකර්ස් එහෙම නැත්නම් හෙඩ්සෙට්. ඊළඟට බාහිර උපකරණයක් සම්බන්ධ කරනවා නම් අපි ලානිල් පාට පෝට් එකට ගහන්න පුළුවන්. මෙතන සවුන්ඩ් කාඩ් එක එක්ස්ටර්නල් කාඩ් එකක් විදියට තියෙනවා. ඒ වගේම බදර් බෝඩ් එකට සවි වෙලාම ආපු එක විදියටත් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ස්ථාපිත මෘදුකාංග ගැන කතා කරා. පරිගණකයේ දැනට දාලා තියෙන සොෆ්ට්වෙයාර්ස් ගැන. ඉතින් මේවා
මේ පරිශීලක සහ දෘඩාංග අතර ඉන්න දෙන්නේ තමයි යෙදුම් මෘදුකාංග සහ මෙහෙයුම් පද්ධති. පරිශීලකය බොහෝ විට වැඩ කරන්නේ යෙදුම් මෘදුකාංගත් එක්ක සුළු ප්‍රමාණයක් මෙහෙයුම් පද්ධතියත් එක්කත් ගනුදෙනු කරනවා. ඉතින් පරිගණකයක් අලුතෙන් ගත්තොත් ඒක ඉස්සෙල්ල මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරන්න ඕනේ. ඒ මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කළාට පස්සේ තමයි ඒ භාවිතා කරන යූසර්ට එයාට පුළුවන් ඉන්නේ ජෙදු මෘදුකාංග ටික එහෙම නැත්නම් ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස් ටික ඉන්ස්ටෝල් කරන්න. මෙහෙයුම් පද්ධතියක් අපි තෝරගන්නකොට අපිට Ubuntu Linux වගේ ඒවා පාවිච්චි කරගෙන ගත්තොත් නොමිලේ බාගත කරගන්න පුළුවන් මුදලක් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි අපි Windows වගේ එකක් ගත්තොත් අපිට මුදලක් ගෙවීමට අපි පරිගණක මිලදී ගන්නකොට බලන්න ඕන අතර මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරලාද තියෙන්නේ. ඒ තියෙනවා නම් ඒක මොකද ඕපන් සෝස් එකක්ද එහෙමත් නැත්නම් වින්ඩෝස් එකක්ද කියලා බලන්න ඕන. ඕපන් සෝස් එකක් වුණොත් අපිට පරිගණකයේ මිල අඩු වෙනවා මිලදී ගන්නකොට. ඇත්තට මොකද මෘදුකාංග සඳහා ඒක අය කළ නැහැනේ. එවනු පරිගණකයේ සාපේක්ෂව මිල අඩු වෙනවා. හැබැයි මෘදුකාංග අපිට වෙනමම මිලදී ගන්න සිද්ධ වෙනවා. ඉතින් මෘදුකාංග දාලම ගත්තොත් එකක් අපිට මේ පරිශීලකයාගේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි මෘදුකාංග දාලම ගත්තොත් ඉතින් නැවත මිලදී ගැනීමක් සිදු කරන්න අවශ්‍ය නැහැ. එතකොට මෙහෙයුම් පද්ධතිය වගේවා අපිට ගැළපෙන එකක් තෝරගෙන දාගන්න පුළුවන්. එතකොට පරිගණකයක් මිලදී ගන්නකොට ඒකේ වගකීම් කාලය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. මිල ගැන සහ අලවියෙන් පසු සේවා. බොහෝ විට මිල ගන්න ගැන අපි ගොඩක් සලකා සැලකුවත් මේ වොරන්ටි එක සහ අලවියෙන් පසු සේවා කියන ඒවා ගැන අවධානයේ ඉන්න ඕනේ. වගකීම ගත්තාම වගකීමෙත් ආකාර තුනක් තියෙනවා. නිෂ්පාදන වගකීමක් දෙනවා, දීර්ඝ කළ වගකීමක්, වැඩබිමේ වගකීම කියලා මේ වොරන්ටිස්. එහෙම නැත්නම් වගකීම් ආකාර තුනකට දෙනවා. පරිගණක යන්ත්‍රයන් මිලදී ගන්නකොට ලබා දෙන වගකීම මේ සලකලා බලන්න ඕනේ, ඉතාමත් වැදගත් එකක්. එතන මේ එමගින් පරිභෝගිකයා සහ අලෙවි කරන පුද්ගල ආයතනය සමග නිෂ්පාදන සමාගම වගකීම් තියෙනවා. හරි. ඒ නිෂ්පාදන සමාගමම හිතන්න අවුරුද්දක වගකීමක් දෙනවා කියලා අපි ලැප්ටොප් එකකට නේ හදපු සමාගමම දෙනවා. ඩෙල් කියන ලැප්ටොප් එකක් මම ගත්තා නම් ඒගොල්ලෝ කියන අවුරුද්දක වගකීමක් තමයි දෙන්නේ කියලා. හැබැයි මම කඩේකට ගිහිල්ලා ගන්න ගියාම ඒගොල්ලෝ කියනවා නම් මම 2 years warranty එකක් දෙනවා. එතකොට ඒක කවුද දෙන්නේ? නිෂ්පාදන සමාගමද? නෑ. ඒ විකුණන කඩෙන් තවත් අවුරුද්දක වගකීම් කාලයක් දීලා තියෙනවා. එතකොට ලැප්ටොප් එක ගන්නොත් නිෂ්පාදන සමාගමෙන් එකක් දෙන්නේ නැහැ අපිට අලුත් එකක්. ඒ කියන්නේ දෙවැනි අවුරුද්දේදී කරනොත් නේද? මම දැන් නිෂ්පාදනය කරන කෙනා කියන්නේ මම අවුරුද්දයි වොරන්ටි දෙන්නේ, ඒක ඇතුළතදී කරනොත් අපි හදලා දෙනවා. ඒක කියන්නේ නිෂ්පාදන සමාගම. උදාහරණයක් විදිහට Dell computer එකකට Dell company එකෙන් ඒගොල්ලෝ කියන. හැබැයි Dell company විකුණන්නේ වෙන කෙනෙක් නම්. වෙන කෙනෙක් නම් ඒගොල්ලෝ කියන නෑ අපි අවුරුදු දෙකක වගකීමක් දෙනවා. අපේ මිල මෙන්න මේකයි. ඉතින් මේකයි කියලා මිල දෙනවා. එතකොට අපි වගකීම අවුරුදු දෙකයි. ඒක අපි මිල දී ගන්න. එතකොට අවුරුදු එකමාරක් විතර ගිහිල්ලා කරනොතින් එතකොට ලැප්ටොප් එක හදපු Dell සමාගම අපිට නොමිලේක හදලා දෙන්නේ නැහැ. හැබැයි අපි බඩුව ගත්ත කඩේට ගියොත් ඒගොල්ලෝ වගකීම අරගෙන තියෙනවා. අන්න එතකොට ඒගොල්ලන්ට හදලා දෙන්න වෙනවා. ඒ සඳහා පිරිවැය නැත්නම් යන මුදල දරන්න වෙන්නේ Dell සමාගම නෙවෙයි. අපි මිලදී ගත්ත ඒ කඩේ නැත්තම් ෂොප් එකේ. ඔන්න ඕක තමයි මේ නිෂ්පාදන වගකීම, දීර්ඝ කළ වගකීම කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න. එතකොට වැඩබිමේ වගකීම කියලා තව එකක් තියෙනවා. ඒ කියන්නේ වැඩබිමේ වගකීමක් ගත්තොත් ඒගොල්ලෝ ඇවිල්ලා පරිගණක තියෙන තැනට ඇවිල්ලා හැදලා දීලා යනවා. කැඩුණොත් ඒ. හරි, නිෂ්පාදන වගකීම. මම බලන්න දීර්ඝ කළ වගකීම. දීර්ඝ කළ වගකීමේදී බලන්න මේ extended warranty එකක් අපි ගන්නකොට මේ
වගකීම් කාලය දීර්ඝ කර කර ඉල්ලන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට අපි දන්නවනේ සිංගර් කියන ආයතනය. මේ සිංගර් කියන ආයතනයෙන් අපි රයිස් කුකර් එකක් වගේ ගන්න ගියොත් ඒකේ 1 year වොරන්ටි එකක් තියෙනවා කියලා කිව්වොතින් අපිට ඒක 1 year වොරන්ටි වලට මෙන්න මෙච්චරයි ගන්න. අපි කියනවා අපි extended කරගන්න පුළුවන් ඒක මේ රයිස් කුකර් එක නෑ මට අවුරුදු 3ක වගකීමක් එක්ක දෙන්න කියලා අපිට ඉල්ලන්න පුළුවන්. සමහර වෙලාවට ඒගොල්ලෝ දෙනවා. එකක් නේ තියෙන්නේ නෑ මට අවුරුදු 3ක වොරන්ටියක් මේකට ඕනේ. එතකොට ඒගොල්ලෝ කියනවා හරි මේකම ඔයා ගන්න. හැබැයි ඔගොල්ලන්ට තව මුදල් කොටසක් වැඩිපුර ගෙවන්න වෙනවා නේ. ඒක නමට කියනවා මේ සිංගයි කියනන් කියනවා ඒගොල්ලෝ දාලා තියෙන එක තමයි සැනසුම කියලා. සැනසුම එක ඇඩ් කරන්න කිව්වොත් අපි භාණ්ඩයක් ගන්නකොට සැනසුම කියලා තමයි. එතකොට අවුරුදු 3ක වගකීමකට ඒගොල්ලෝ නම් දාලා තින්නේ නැත්නම් නම සැනසුම කියලා සිංගයකින් කියන සැනසුම වොරන්ටි එක ඇඩ් කරන්න කිව්වොත් ඒගොල්ලෝ අන්න ඒ අවුරුදු 3ක වොරන්ටි අපිට ලබා දෙනවා. හැබැයි අපි ගන්න මුදලට වඩා තව ටිකක් වැඩිපුර අපෙන් සල්ලි අය කරන. මොකද ඒ කාල සීමාව තුල කරනොත් ඒගොල්ලෝ එකක් නිකන් අපිට හදර දෙන්න ඕන නිසා. ඒතකොට තියෙන වගකීමක් අපිට දීර්ඝ කරලා ගන්න පුළුවන්. Extended warranty. ඔය extended warranty ගත්තාම ඉතින් ලංකාව තුල නම් ක්‍රියාත්මක වෙන ක්‍රම කීපයක් තියෙනවා. අදාළ සමාගම නිෂ්පාදනය කරන සමාග බඩු නිෂ්පාදනය කරන සමාගමම දීර්ඝ කළ වගකීම දෙන බොහෝ වෙලාවට අපි දැකලා තියෙන අඩුයි. ඉතින් විකුණන අය වොරන්ටි දීලා කියන්නේ මේ වගකීම දීලා කරනවා. එතකොට හැබැයි ඒකේ මේ ඒ විකුණන ව්‍යාපාරයේ නැත්නම් ආයතනය තමයි ඒකේ වොරන්ටි කොටසක් දීන්නේ. එතකොට ඒගොල්ලෝ හැබැයි ගන්නකොට ඒක කියන්නේ මිල විකුණනකොට ලොකු මේ අනිත් සාමාන්‍ය විකුණනකට වඩා ලොකු මුදලක් තියාගෙන විකුණන අවස්ථා තියෙනවා. right? අන්න එතකොට ඒගොල්ලන්ට කාලය තුල පරිගණකේ කරනවත් හදලා දෙන්න පුළුවන්කම තියෙනවා. අර කලින් කිව්ව උදාහරණ දීර්ඝ කළ වගකීම ගන්නකොට. right. මතක තියාගන්න සිලබස් එකට අනුව නම් මේ අපි මේ ප්‍රායෝගිකව දේවල් කතා කරාට ඔයගොල්ලෝ විභාගෙට උත්තර ලියනකොට නිෂ්පාදන සමාගම සාමාන්‍යයෙන් ලබා දෙන කාර්යයට අමතරව අතිරේකව කාලයක් දෙන එක තමයි දීර්ඝ කළ වගකීම කියලා කියන්නේ. right? ඒක මතක තියාගන්න. ඉතින් මේ ප්‍රායෝගිකව අපි කරන දේවල් ගැනත් කතා කරනවා. ඒ වුණාට විභාගෙදී දීර්ඝ කළ වගකීම කියන්නේ මොකද්ද? නිෂ්පාදන සමාගම සාමාන්‍යයෙන් දෙන කාලයට අතිරේකව තව කාර්යයක් දීර්ඝ කරගන්න එක. වැඩබිමේ වගකීම. මේකෙදි මේ පරිගණක තියෙන තැනට උපකරණ තියෙන තැනට නිලධාරීන් ඇවිල්ලා ඒවා පරීක්ෂා කරනවා. දෝෂ තියෙනවා නම් ඉවත් කරලා දෙන්න. අපි පරිගණකය මිලදී ගන්නකොට සැලකිලිමත් වෙන තව දෙයක් තියෙනවා. පරිගණකයේ කොටස් වලට තියෙන එකේ සමහර කොටස් වලට තියෙන වගකීම් කාලය වෙනස් වෙනවා. දැන් බලන්න බැටරියට වගේ ගත්තොත් අවුරුද්දක වොරන්ටියක් සම ගොඩක් වෙලා හවත් දෙන්න. චාර්ජරයට ගත්තොත් මාස 6ක් වෙන්න පුළුවන්. එතකොට ඉතුරු කොටස් වලට අවුරුදු කීපයක් වෙන්න පුළුවන් නේ. අවුරුදු 3ක වොරන්ටි එකට නැත වගකීමකට අපි පරිගණකයේ ගත්තත් ඒගොල්ලෝ කියනකොට කියන අවුරුදු 3ක වගකීමක් තියෙනවා. හැබැයි බැටරියට වගේවට අවුරුද්දක වගකීම් කාලයක් තමයි දෙන්නේ. ඒ වගේ කොටස් වලට විවිධ ඒවා තියෙන්න පුළුවන්. ගන්න මිල. මිල ගැන බලනකොට පරිශීලකයාගේ අවශ්‍යතාවයට සැපිරෙනවද කියලා බලන්න ඕන පරිගණකයේ තියෙන කොටස් ටිකනේ. මිල අඩුම පරිගණකයේ මිල දී ගන්න එක නෙවෙයි කරන්න ඕන. මේක භාවිතා කරන පරිශීලකයාගේ වගින් පරිගණකයෙන් කරන කාර්යයන් ටික ගැන අවබෝධයක් අරගෙන ඒකට ගැළපෙන විදිහට තමයි අපි පරිගණකයේ මිල දී ගන්න. ඊට අලවියෙන් පසු සේවා ගත්තොත් services after sales. ඉතින් පරිගණකයේ සපයන වෙළඳ ආයතනයක් ගණන් කරුවන් වෙත සේවාවන් කීපයක් සපය තාක්ෂණික උපදෙස් දෙනවා, තාක්ෂණික සහාය ලබා දෙනවා නේ. ඒ වගේම ආයතනයේ කන්ටැක්ට් කරගන්න ජංගම දුරකථන, ඊමේල්, ලිපින, වෙබ් අඩවි වගේව දීලා තියෙනවා. ඉතින් මේකට කරුණු සලකලා බලලා පරිශීලක අවස්ථා සපුරා ගැනීම සඳහා සුදුසු වෙන තාක්ෂණික පිරිවිද සැකසුමෙන් පස්සේ සුදුසු විශ්වාසවන්ත අලවි සැලකින් පිටිගත් කීර්ති නාමයක් ඇති
සමාගමකින් නිපද වෙච්ච පරිගණකයක් මිලදී ගැනීම යෝග්‍ය වෙනවා. ඇත්තටම අපි ප්‍රායෝගික පරිගණකයක් ගන්නකොට අපි මුලින්ම සාමාන්‍යයෙන් පිළිගත් කීර්ති නාමයක් තියෙන ආයතනයක් කීපයක් තියෙනවා ඉතින් ලංකාවේ නම්. ඉතින් එයින් එකක් තෝරගෙන ඒ වගේම අපි මිලදී ගන්න බඩු මිලදී ගන්න කඩේ එහෙම නැත්නම් ෂොප් එක ඒක පිළිබඳව බලන්න ඕනේ යම් කිසි කීර්ති නාමයක් තියෙනවා ඒගොල්ලෝ වැඩ හොඳට කරනවාද කියලා නැත්නම් අලුතෙන් දාපු එකක් නොතින් සාමාන්‍යයෙන් අපි අවුරුදු 3ක් වොරන්ටි එකට පරිගණකයක් ගත්තොත් අවුරුදු 3 ඉවර වෙලා යනකොට කඩෙත් නැති වෙන්න පුළුවන් සමහර වෙලාවට නේ. ඒක නිසා දීර්ඝ කාලයක් ඉඳන් තියෙන කඩේකින් හොඳ කීර්ති නාමයක් තියෙන ආයතනයක නිපද වෙච්ච එකක් ගන්න එක අපිට වඩා සුදුසුයි. ඔන්නෝයි ටික තමයි කතා කරගෙන ආවෙම. ඉතින් මෙන්න මෙතන ඉඳලා කතාවෙන් කෙවෙනි සහ ජාල සම්බන්ධතා. කෙවෙනි සහ ජාල සම්බන්ධතා. මේ ටික කියව ගන්නකෝ. හරි. කෙවෙනියක් සහ ජාල සම්බන්ධතා නේද? හරි. මට කියන්න බලන්න පරිගණකයේ තියෙන කෙවෙනියක් නැත්නම් පෝට් එකක්. දන්න එකක් කියන්න බලන්න කීපයක්. ඇහෙනව නේද? පරිගණකයේ USB තමනවත් තියෙනවා. නෙට්වර්ක් එක හරි දන්න විදිහට කියන්නේ ප්‍රශ්නයක් නෑ. තමනවත් තියෙනවා. වැරදුනාට කිසි ප්‍රශ්නයක් නෑ නේද? HDMI. හරි. බලන්න ඔයාගේ පාවිච්චි කරන්නේ
desktop එකද laptop එකද laptop හරි ඔකේ හොඳට වටේ බලන්නකෝ මොනවද තියෙන ports කියලා Right. පරිගණකයේ පර්යන්ත උපාංග සම්බන්ධ කරන්න ports හරහා. නැත්තම් අපි පරිගණකයට සම්බන්ධ කරන විවිධ උපකරණ සම්බන්ධ කරන්නේ ports හරහා. USB port එක. එහෙම නැත්නම් universal serial bus එක. නැත්නම් විශ්ව ශ්‍රේණි බසය සිංහලෙන් කියනවනම්. ඔන්න ඔකට පරිගණකයේ භාවිතා කරන බොහෝ උපකරණ අද වෙන විට සම්බන්ධ කරනවා. ඉස්සර නම් එහෙම නැහැ. හැබැයි ඉස්සර එහෙම නොතිබිච්ච ඒවත් අද වෙනකොට තාක්ෂණීය දියුණුවත් එක්ක USB වලින් තමයි සම්බන්ධ කරන්නේ. ඒකට හේතුවක් තියෙනවා. දත්ත වේගයෙන් හුවමාරු කරන්න පුළුවන් USB port එකෙන්. ඒක නිසා. ඉතින් ඒක නිසා පරිගණකයකට USB port එකක් දෙකක් තිබිලා මදි. නේද? අඩුම ගානේ තුනක් හතරක්වත් තියෙන්න ඕන. ලැප්ටොප් එකක් ගත්තත් අඩුම තරමේ සාමාන්‍යයෙන් නම් USB port තුනක්වත් තියෙනවා. නේද? USB port කීයක් තියෙනවද? හරි ඊට අමතරව බැලුවොත් සමහර පරිගණකවල HDMI port එකක් තියෙනවා ඊළඟට ඊට HDMI port එක සහ ඊට අමතරව VGA port එකකුත් තියෙනවා right ඊළඟට RJ45 connector එකක් සම්බන්ධ කරන්න පුළුවන් network port එකක් තියෙනවා ඊට අමතරව තව තියෙන්න පුළුවන් අපිට headset එකක් ගහන්න port එකක් card reader වගේ card read කරන ඒවා තියෙන්න පුළුවන් හරි අපි බලමු මේ USB port එක USB port එකට printer එක printer එක keyboard එක තියෙනවා keyboards mouse scanner යන්ත්‍ර ඊට පස්සේ external hard disk එක external DVD drives තියෙනවා DVD drives තියෙනවා ඒ වගේවා එතකොට digital camera ආවා web camera ආවා barcode reader එක memory card සහ flash මතක pen drives ඔන්නෝව අපි සම්බන්ධ කරනවා නේ USB කෙවණියට නේ ගොඩාක් උපකරණ සම්බන්ධ කරන්නේ අද USB කෙවණියට ඊළඟට අපි ඉගෙන ගන්න තියෙන්නේ අපිට විශ්ව ශ්‍රේණි බසය ගැන කතා කරාට පස්සේ අපිට තියෙන්නේ මේ ජාල කෙවණිය ගැන කතා කරන්න. ඉතින් මෙතනදී අපි කතා කරපු USB කෙවණියට අමතරව මේ රූපෙ දිහා බැලුවහම ඕගොල්ලන්ට තව කෙවණි ගණනාවක්ම පේන්න පටන් ගන්නවා. නේ? මේකෙන් network port එක එහෙම නැත්නම් ජාල කරන කෙවණිය ගැන තමයි අපි කතා කරන්නේ. දැන් කතා කරන්න බලන්න. මෙන්න මේ දකුණු පැත්තේ පහලිනුත් තියෙනවා මේ RJ 45 connector එක සම්බන්ධ කරන සම්බන්ධ අපි සම්බන්ධ කරන්න කියලා RJ 45 connector එක සම්බන්ධ කරන්නේ මෙන්න මෙතන තියෙන මෙන්න මේ port එක තමයි ගෙනල්ලා සම්බන්ධ කරන්නේ මේ මේ connector එක තමයි මෙතන තියෙන connector එක මේ connector එක ගෙනල්ලා port එකට තමයි සම්බන්ධ කිරීම සිදු කරන්නේ RJ 45 නේද RJ 45 කියන එක මතක තියාගන්න. මෙතන ඉතින් USB ports සහ network ports තියෙන විදිය වැහැඩ පුරුකම් වල වෙනස්කම් බලා ගන්න පුළුවන්. ඊළඟට Bluetooth සහ Wi-Fi ගැන කතා කරනවා. අපි දන්නවා මේ phone වල නම් Bluetooth තියෙනවා නේද? ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන phone වල තිබිච්ච Bluetooth නම් පාවිච්චි කරලා තියෙනවා. ෆෝන් එකකින් තව ෆෝන් එකකට ඩේටා එකක් ට්‍රාන්ස්ෆර් කරන්න බ්ලූටූත් වගේ. ඒ වගේම Wi-Fi දැන් නම් ගොඩාක්ම ජනප්‍රිය Wi-Fi නේද?
අන්තර්ජාලය සඳහා යන්නේ අපි Wi-Fi පාවිච්චි කරන්න. ඉතින් Bluetooth Wi-Fi කියන මේවා රැහැන් රහිතව නැත්නම් wireless විදියට data communicate කරන්න අපි පාවිච්චි කරනවා. රැහැන් නැතුව. ඊළඟට මෙන්න මෙතන බලන්න ටිකක්. ටිකක් පරිස්සමෙන් අවබෝධ කරගන්න කොටසක් තමයි මෙතන තියෙන්නේ. පරිගණකයක් මිලදී ගන්නකොට සලකා බලන්න ඕන දේවල් මොන වගේ දේවල් තාක්ෂණික දේවල් තියෙනවා තාක්ෂණික නොවන දේවල් තියෙනවා නේද එතකොට පරිගණකයේ ගැන කතා කරන ස්පෙસિෆිකේෂන් එක ගැන කතා කරනකොට ඔගේ ටෙක්නිකල් පාර්ට් එකක් තියෙනවා ප්‍රොසෙසර් ස්පීඩ් එක හાર્ඩ් ඩිස්ක් එකේ කැපැසිටි එක මෙමරි එකේ කැපැසිටි එක ස්ක්‍රීන් එකේ සයිස් එක වගේ ඊළඟට නන් ටෙක්නිකල් දේවල් ටිකක් තියෙනවා ප්‍රයිස් එක වොරන්ටි එක කම්පැනි එකේ කීර්ති නාමය අලවියෙන් පසු සේවාව ඕනෝවා ඒවා තාක්ෂණික නන් ටෙක්නිකල් සේවා ඉතින් වල උදාහරණ දීලා තියෙනවා බලන්න තාක්ෂණිකේවට ප්‍රොසෙසරේ වේගය 2.8 GHz කියන්නේ තුඩු දෙටියේ ධාරිතාවය 8 TB terabyte මතක ධාරිතාව 4 GB තිරයේ ප්‍රමාණය 19 inches මතකයි නේද තිරයේ ප්‍රමාණය මයින්කොට එක මුල්ලක ඉඳන් අනිත් මුල්ලකට මනින් right විකර්ණයේ ඔස්සේ පරිගණකවල මිල වගකීම් කාලය අලවියෙන් පසු සේවය නේ සමාගම කීර්ති නාම. ඉතින් ඔන්න ඔය විදිහට තියෙනවා. මතකර පරිගණකයක පරිවිතර දිහා බැලුවහම අපි තාක්ෂණික දේවල් ගැන දැනගෙන ඉන්නවා වගේම තාක්ෂණික නොවන දේවල් ගැනත් අවධානය යොමු කළ යුතුම වෙනවා. තාක්ෂණික සහ තාක්ෂණික නොවන කොටස් දෙකකට බෙදෙන. හරි අපි ඊළඟට බලමු මේ පරිශීලක අවශ්‍යතාවයට අනුව පරිගණකයක් සඳහා තාක්ෂණික පරිවිතර සැලකනකොට ඒක සැලකිය යුතු සාධක නේ. එතකොට මෙතන මේ තාක්ෂණික ඒව සහ තාක්ෂණික නොවන ඒවා තියෙනවා. තාක්ෂණික ඒව ගැන බලමු. processor speed, hard disk capacity, memory capacity, screen size කියන ඒවා ඔන්නෝව ගැන බලන තමයි මෙතන මේ සැලකන බලන්න සාධක නේ. processor එක බලුවොත් සකසණය වර්ග සිංගල් ද ඩුවල් කෝඩ් 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 රයිට් මෙතනින් සකසන වර්ග වලින් සිංගල් කෝ ඩුවල් කෝ කෝඩ් කෝ කියන එක ගත්තොත් මේකෙන් ඇත්තටම ස්පීඩ් එක මොකද්ද සිංගල් කෝ ද ඩුවල් කෝ ද කෝඩ් කෝ ද ස්පීඩ් එක කෝඩ් කෝ හේතුව මොකද්ද කෝස් හතරක් තියෙනවා එක ප්‍රොසෙසර් එක ඇතුලේ කෝස් හතරක් තියෙනවා නැත්නම් CPU හතරක් තියෙනවා ඒක නිසා එක දිගට කාර්යයන් හතරක වැඩ කරන්න පුළුවන් වේගය වේගය ගත්තොත් 2.8 3.0 3.2 3.4 GHz වලින් නේ එතකොට 3.4 කියන GHz ප්‍රමාණය තමයි වේගවත් වැඩි මිදී ඒක බොහොම විට අපිට හොඳයි ඊළඟ ප්‍රධාන මතකය MB512 ඉඳලාම තියෙනවා නේද 8 GB වලට යනකම්ම තියෙනවා ඒ වගේ පරම්පරා අර්ථ ජෙනරේෂන් එකක් තියෙනවා ෆස්ට් ජෙනරේෂන් සෙකන්ඩ් ජෙන් තර්ඩ් ජෙන් ෆෝර්ත් ජෙන් කියන නේද
එනවා දෘඩ දැටිය හાર્ඩ් disk එකේ ප්‍රමාණයත් වැඩි වෙනවා නම් හොඳයි නේද වැඩි වෙන තරමට හොඳයි සන්දර්ශකයේ මේ මොනිටරේ ප්‍රමාණයත් විශාල වෙන තරමට අපිට හොඳයි වර්ගයේ ගත්තොත් නම් LED එකක් වගේ අපිට හොඳයි මොකද අඩුවෙන් කරන්ට් එක යන නිසා ඊට පස්සේ මේ VG එක ගැන කතා කරනකොට දෘශ්‍ය චිත්‍ර කන හොර කරනවා වී එතකොට ඒක ගැන කතා කරනකොට VGA DVI සහ HDMI කියලා කොටස් අපිට මේ වර්ග තුනක් තිබුණා VGA තමයි ටිකක් තරණ එක ඒකට වැඩි දියුණු වෙලා HDMI ආවිල්ලා දෙන VGA HDMI එක හරහා ශබ්දත් ගෙනියන්න පුළුවන් right එතකොට ශබ්දපත ගැන කතා කරනකොට sound card එක ඒක on board motherboard එකටම හයි වෙච්චත් ආවා එහෙම නැත්නම් සවි වෙලා තියෙන ඒවත් එහෙම නැත්නම් සෙපරේට් කාඩ් එකක් විදියට මිලදී ගන්න පුළුවන් පොත් තියෙනවා. එතකොට ප්‍රධාන මතකය දුඩ තැටිය, සම්දර්ශක තැටිය, දෘශ්‍ය චිත්‍ර කනහුරු කරුව, ශබ්දපත කියන ඒවා පිළිබඳව අපි සලකා බලලා ගන්නකොට ඒකේ වේග ප්‍රමාණය ගැන බොහෝ විට සලකන්න ඕන. ප්‍රොසෙසර් එක වගේ මිලදී ගන්නකොට ප්‍රොසෙසර් එකේ වේගවත් බයෙන් වැඩි වෙන තරමට බොහෝ විත අපිට වටිනවා. ඔන්න ඒ කරුණු ටික තමයි පළවෙනි චැප්ටර් 1 පුරාවටම ඉගෙන ගන්න දෙවිච්ච දේවල් ටික. පළවෙනි චැප්ටර් 1 ඉගෙන ගන්න තියෙන්නේ දරුවෝ ඔච්චරයි. right? ඉතින් පළවෙනි චැප්ටර් 1 දී අපි ඉගෙන ගතිපු දේවල් ටික තමයි දැන් ඔය ඉවර වුනේ. ඉතින් දැන් අපිට තියෙන්නේ මේ ලොකු කරුණු ටිකක් නැහැ අතටම බොහොම පුංචි කරුණු ටිකක් තමයි පළවෙනි පාඩම පුරාවටම තියෙන්නේ. ඒ ටිකේ ඉතින් පහසුවෙන් අපි ඉගෙනගෙන ඉවර කරන්න පුළුවන්. මේකේ රෙකෝඩින් එකකුත් මම ඕගොල්ලන්ට දෙනවා. ඉතින් නැවත වාරයක් නිකන් ඉන්න ගමන් රිලැක්ස් එකේ ඉන්න වෙලාවක මේක නැවත අහලා බලන්න. පුංචි වෙලාවක් තුල චැප්ටර් එකක්ම ඉගෙනගෙන අවසන් කිරීමේ හැකියාව තියෙනවා. right. දැන් අපි බලමු